ජනාධිපති වරණියේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණී තහවුරු කෙරෙන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් පොළොන්නරුව හිඟුරක් ගොඩදී පැවැත්තුණා. සමගි ජනබලවේගයේ තවත් නියෝජිතින් රැසක් එහිදී ගොවි ජනතාව ඇමතුවා. වී මිල කීයද? 113යි, නාඩු 115යි. හරිනේ. සම්බා 110යි. මාස 3කට 4කට කලින් කීරි සම්බා තිබුණේ 140යි 150යි. අද වෙනකොට 100ටවත් කීරි සම්බා විකුණන්න බෑ. මේ පැත්තේ ඉන්න මුදලාලා 3-4 දෙනෙක් කිව්වා කීරි සම්බා දාන්න. කීරි සම්බා වලට හොඳ මිලක් එනවා කියලා. අපේ අහිංසක ගොවි මහතුරු කීරි සම්බා දැම්මා. දැන් කර කියා ගන්න දෙයක් නැති වෙලා ඉන්නවා. ඉස්සර කාලේ නම් ගොයන් කැපෙනකොට වී මිල පොඩ්ඩක් හරි අඩුණා නම් අපිට හොඳට මතකයි. අර ජේවීපී එකේ රතු සහෝදරයෝ මෙතන ඇවිල්ලා උද්ඝෝෂණය කරන්නේ නැද්ද? හෝ දැන් වී මිල බැහැලා එක රතු සහෝදරයෙක්වත් පාරට බැහැලා උද්ඝෝෂණයක් කරාද? ඇයි කරන්නේ නැත්තේ කියලා හිතලා බලන්න. අපේ ආණ්ඩුවක් යටතේ වී වලට සහතික මිලක් දීලා ගොවියන්ට හුස්ම ගන්න පුළුවන් ආර්ථිකයක් අපි නිර්මාණය කරනවා කියන එක මම කියන්න කැමතියි. ඕන තරම් කියන්න පුළුවන් අනුරසානක මහත්තයා ඇවිල්ලා කියනවා අපිට අර එහෙම වෙලා තියෙනවා නැද්ද? හාද එහෙම වෙලා නැද්ද කියලා කියනවා. හැබැයි උත්තරයක් නැහැ. උත්තරේ තියෙන්නේ කවුරුත් ගාව නෙමෙයි සජිත් ප්‍රේමදාස මහත්තයා ගාවයි කියන එක මං ගෞරවයෙන් තමුන්නාසර මතක් කරනවා. දැන් ඒගොල්ලෝ කතා කරනවා අපි ඔක්කොම ආණ්ඩුවල අර ඇමති හිටියා මේ ඇමති හිටියා උන් කරලා තියෙන්නේ අපි විතරයි කරලා නැත්තේ අපිට කරන්න දෙන්න කියලා කල්පනා කරනවා. මිනිස්සු කල්පනා කරනවා ඔව් ඔව් ඇත්ත තමයි ඒගොල්ලෝ ආණ්ඩු කරුවේ නැහෙනේ. මට හොඳට මතකයි චන්ද්‍රිකා මැතිනට 94 උදව් කරුවේ ජනතා විමුක්ති පෙරමුණ. අපේ ආදරණීය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් මං ඉල්ලනවා කරුණා කරලා මේ මල්වට්ටියට අත ගහන්න. අපි බෙදිලා වෙන් වෙලා රණ්ඩු කරගෙන මේ වැඩේ කරන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු රටේ හැම තැනම කියාගෙන යන්නේ එකම කාරණයක්. මොකද්ද මේ කියන්නේ? ඒගොල්ලෝ කියන 76 අවුරුද්දක් මේ රට විනාශ කරයි කියලා කියනවා. අපි නම් ඒකට එකඟ වෙන්න බෑ. අඩුපාඩුකම් ඇති. හැබැයි මතක තියාගන්න අපේ මහා මාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ඉඳලා අපේ හිටපු නායකයෝ මේ රටේ ඇති කරපු දෙවන්ත සංවර්ධන ව්‍යාපාර තිබෙනවා. ඒ නිසා මම කියනවා මේවා විනාශ කරපු අය මේවට කඩාකප්පල් වැඩ කරපු අය අද ඇවිල්ලා කියනවා නම් අපිට රට හදන්න බලය දෙන්න කියලා. ඒක මහජනයා හොඳින් තක්සේරු කරන්න ඕනේ. අපි අහනවා එක දෙයක්. මේ රටේ කුෂකර්ම වාරි මාර්ග පසු සම්පත් ඇමතිවරයා හැටියට අනුර කුමාර දිසානායක චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පරිවාස ආණ්ඩුවේ එයා විතරක් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණේ ඇමතිවරු 8 දෙනෙක් වැඩ කළා. මොකද්ද රටට කරපු සේවය? අඩු ගානේ වැවක් කාරලා අලුතෙන් වතුර ටිකක් පුරව ගන්නවත් ඔය අනුර කුමාර දිසානායකට කුෂකර්ම ඇමතිවරයා හැටියට බැරි වෙලා තිබෙනවා. තව කණ්ඩායමක් හිටියා රත්තරන් එකතු කරපු. කොයි කාලෙද? 88-89. මේ පැත්තේ උනේ නේ මෙහෙ බැංකු කැඩුවා. ගෙවල් වලට ගිහිල්ලා හොරකම් කරා. දැන් ඒ රත්තරන්කෝ. අන දැන් අනුර කුමාර දිසානායක එයාගේ වත්කම් බැරකම් කියනවා. එයාගේ ආදායම 102යිලු. නෝනට තියනවලු මාලයක්, වලලු දෙකක්, කරාමු කුට්ටන් දෙකක්, බුදු දෙකක්. අර පිට රටවල් වල ගිහින් එකතු කරපු සල්ලි වැටුනේ. කොයි ගිනුමටද? එතකොට එයා අඳින ෂර්ට් එකේ මිල ඔය කියන රුපියල් 102 මාසික ආදායමෙන් පුළුවන්ද? ඒ නිසා අනුර කුමාර දිසානායක මහත්තයෝ මේ රටේ මිනිස්සු අන්ධපු යුගයේ ඉවරයි. දැන් ඉන්නේ කොණ්ඩේ බැඳපු චීන්නු නෙවෙයි මේ ලංකාවේ කියන එක අනුර කුමාර දිසානායකට 21 වෙනිදාට ඔගලන් ඡන්දේ පොළට ගිහිල්ලා හොඳ පාඩමක් උගන්වන්නයි කියලා මම මේ වෙලේ කියනවා. අපේ හිතවත් ගොවි ජනතාවට කියන්න කැමති ගුණාත්මක භාවයෙන් ඉහළ පොහොර කිලෝ 50 මිටිය අපි රුපියල් 5000කට ගොවි ජනතාවට ලබා දෙන්නට අනිවාර්යෙන්ම කටයුතු කරනවා. ඒ වගේම කෘෂි රසායන තෙල් පොහොර මිල නියාමනයකට ලක් කරලා දරාගත හැකි මිලකට ඔබට කෘෂි රසායන ලබා දෙන්නටත් අපි කටයුතු කරනවා. පොහොර බෙදා දීමේදී ඒ නිසා ගොවි ජන සේවා මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගෙන දූෂණෙන් වංචාවෙන් ඉහළ මිල වැඩි කිරීම වලින් තොරව මේ වැඩ කටයුතු විනිවිද භාවෙන් යුක්තව ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම QR කෝඩ් එක උපයෝගී කරගෙන ගොවි ජනතාවට, ධීවර ප්‍රජාවට, ත්‍රිරෝද රථ රියදුරන්ට, පාසල් ප්‍රවාහන සේවයට, ශක්ති වීමෝ හිමියන්ට අපි ඉන්ධන සහනාධාරයක් ලබා දෙනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි ගොවි ජනතාවගේ වගානය සම්පූර්ණයෙන්ම කපා හරිනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ටික ලබා දෙනවා සේම වී ගොවියාට ඉහළ සහතික මිලක් ලබා දෙන්නට අනිවාර්යෙන්ම අපි කැප වෙනවා. විවිධ වැඩපිළිවෙල තුලින් රක්ෂිතයන් ආරක්ෂා කරමින් වනාලි මිනිස් ගැටුම අවම කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. අපි ගම්මුදා වැඩසටහන නැවතත් වරක් ආරම්භ කරලා
ග්‍රාමීය නිවාස, නාගරික නිවාස, වතු නිවාස, උතුරු නැගෙනහිර නිවාස, තීවර නිවාස, ආපදා නිවාස. මේ කොටස් හයේම ගෙවල් හදන රණසිංහ ප්‍රෙම්දස් යුගයේ නැවතත් වරක් ආරම්භ කරනවා. ජනතාව ජනාධිපතිවරයා ළඟට යනවා වෙනුවට රටේ ජනාධිපතිවරයා පොදු ජනතාවන ඔබ ළඟට ඇවිල්ලා ජංගම සේවා හරහා ගැටළු වලට විසඳුම් ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. සුරංගනා ලෝකවලට සුරංගනා කතාවලට රැවටෙන්න එපා. ඔක්කොම ඉන්නේ වැඩබැරි නායකයෝයි කయ్య නායකයෝයි. මතක තියාගන්න, හොරුත් අල්ලනවා, හොරු හොරා කාපු සල්ලි ටික පොළොන්නරුවේ දිනුවටත් මුළු මහත් දේශයේ දිනුවටත් යොදවනවා යොදනවාමයි.